අද දින සිට ලබන 31 වනදා දක්වා අවසර ලත් පොදු ක්‍රියාකාරකම් කළ යුතු ආකාරයන් සම්බන්ධයෙන් සංශෝධනය කරන ලද මාර්ග උපදේශයන් මේ වන විට නිකුත් වී තිබෙනවා. ඒ අනුව අංශ 48ක් සඳහා වන විවිධ මාර්ග උපදේශයන් මේ වන විට නිකුත් කර අවසන්. මෙහි අප විශේෂයෙන්ම ජනතාවට අත්‍යවශ්‍ය වන කරුණු සම්බන්ධ පැහැදිලි කිරීමක් සිදු කිරීමට සූදානම්. එක් නිවසකින් නවාතනකින් පිටවීමට අවසර දී ඇති පුද්ගලයන් සංඛ්‍යාව ඒ අනුව එක් දිනකදී නිවසකින් පිටවීමට අවසර දී ඇත්තේ එක් පුද්ගලයෙකුට පමණයි. ඒ තීරණය වන්නේ එම පුද්ගලයාගේ ජාතික හැඳුනුම්පතේ අංකයේහි අවසාන ඉලක්කම මත. අවසාන ඉලක්කම ඉරට්ටේ නම් ඉරට්ටේ දිනවලදීත් එය ඔත්තේ අංකයක් නම් ඔත්තේ දිනවලදීත් නිවසින් පිටව යා හැකියි. අත්‍යවශ්‍ය රාජකාරි කටයුතු එවැගේම තමාගේ එදිනෙදා රාජකාරීට වාර්තා කිරීම රාජකාරීන් පිටවීම අරුණුකොට වෙනත් කටයුතු සඳහා මාර්ගයට එනවනම් විශේෂයෙන්ම බඩු භාණ්ඩ මිලදී ගැනීම සඳහා එවැනි අවස්ථාවකදී හැඳුනුම් පතේ අංකය 90 තියන අය පමණයි ගමන් කළ හැකි. මේ අංකය 90 යනුවෙන් අදහස් වෙන්නේ හැඳුනුම් පතේ අවසාන අංකය. එහෙම නැත්නම් පාස්පෝර්ට් එකේ අවසාන අංකය. රියදුරු බලපත්‍රයේ අවසාන අංකය ඔතු අංකය තිබෙනවා නම් එවැනි අයට විශේෂයෙන්ම එම අවස්ථාවේදී ගමන් කිරීමට හැකියාවක් තිබෙනවා ඔතු අංකයේ සහිත දිනයක. උදාහරණයක් හැටියට අද දිනයේ මැයි මාසයේ 12 වෙනිදා. දැන් අද දිනේදී ගමන් කර හැකි වන්නේ තමන්ගේ හැඳුනුම්පතේ අවසාන අංකය 2 4 6 හෝ 8 තියන අයට පමණයි. හෙට දිනේ 13 වෙනිදා දිනය හෙට දිනේදී ගමන් කිරීමට හැකියාවක් ලැබෙන්නේ තමුන්ගේ හැඳුනුම්පතේ 1 3 5 7 9 මේ වගේ අංක තියෙන අයට විතරයි. කෙසේ වෙතත් බිඳුව නැමැති අංකය ඉරටු අංකයක් ලෙස සලකනවා. ඒ අනුව ඉරට්ටේ දිනයක් තියෙනවා නම් එවැනි අවස්ථාවක් ගමන් කරන්න පුළුවන්. යම් කිසි කෙනෙක් තමන්ගේ හැඳුනුම්පත නොමැති අවස්ථාවකදී පමණයි විදේශ ගමන් බලපත්‍රය භාවිතා කරන්න පුළුවන්. එවැනි ආකාරයට එවැනි බලපත්‍ර දෙකක් වංචනික ලෙස යම් කෙනෙක් භාවිතා කළොත් එවැනි අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනවා. පොදු ප්‍රවාහන සේවය බස් රථයේ හෝ දුම්රියේ ආසන ධාරිතාවය දක්වා මගින් ප්‍රවාහනය කිරීමට අවසර තිබෙනවා. පෞද්ගලික කොළී රථ සේවා කාර් සහ ත්‍රිරෝද රථ සඳහා උපරිම මගින් සංඛ්‍යාව 2කට සීමා වන අතර වෙනත් වර්ගවල වාහන සඳහා එය ආසන ධාරිතාවය දක්වා සීමා කර තිබෙනවා. අවශ්‍ය අවම කාර්ය මණ්ඩලයක් යටතේ රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් විසින් නිකුත් කරන චක්‍රලේඛයට අනුව ක්‍රියාත්මක විය යුතුයි. පෞද්ගලික අංශය වැඩිම සේවක සංඛ්‍යාවක් නියෝජනය කරන අංශය අවශ්‍යම අවම කාර්ය මණ්ඩලය සමග ක්‍රියා කිරීමට අවසර ඇති අතර හැකි සෑම විටම නිවසේ සිට වැඩ කිරීමට විකල්පයක් ලබා ගත යුතුයි. රැස්වීම ආයතනීය සේවකින් පමණක් උපරිමයෙන් පුද්ගලයන් 10කට සීමා කොට අත්‍යවශ්‍ය රැස්වීම් පැවැත්වීමට අවසර තිබෙනවා. සුපිරි වෙළඳසැල් වර්ගට එම ස්ථානයේ සිටි හැකි ඉඩ ප්‍රමාණයෙන් 25ක ඉඩ ප්‍රමාණයක් පිරෙන ආකාරයට ගනුදෙනුකරුවන් ඇතුළත් කරගත හැකි. පුද්ගලයෙකුට ඇවිදීමට හැකි ඉඩ ප්‍රමාණය වර්ග මීටර 1.5ක ප්‍රමාණයක් යැයි සැලකිය හැකි. COVID-19 ආරක්ෂා වීමට ගත හැකි සියලුම ක්‍රියාමාර්ග ගත යුතුයි. ආයතනය තුළට ඇතුළත් කරගත හැකි පුද්ගලයන් සංඛ්‍යාව ආයතනයේ පිටත ප්‍රදර්ශනය කළ යුතුයි. මේට අමතරව සාප්පු සංකීර්ණ මූල්‍ය ආයතන බැංකු මූල්‍ය සමාගම් උකස් මධ්‍යස්ථාන රෙදිපිලි සාප්පු සෙල්ලර වෙළඳසැල් ඒ තුලත් මේ ආකාරයෙන්ම කටයුතු කළ යුතුයි. ජංගම වෙළඳසැල් ඉන්ධන පෙරුම්හල් සඳහා අවසර ලබා දී තිබෙන අවිවෘත කර තිබීමට මාර්ගෝපදේශයන්ට අනුකූලවම කටයුතු කළ යුතුයි. අධිකරණ වරකට එම ස්ථානයේ සිටිය හැකි ඉඩ ප්‍රමාණයෙන් 25ක ඉඩ ප්‍රමාණයක් පිරෙන ආකාරයට පුද්ගලින් සිටිය යුතු අතර ලබා දී ඇති මාර්ගෝපදේශයන්ට අනුකූලවම කටයුතු කළ යුතුයි. මංගල උත්සව පැවැත්වීම නැවත දැනුම් දෙනතුරු පැවැත්වීමට අවසර නැහැ. විවාහ ලියාපදිංචි කිරීම පමණක් ළඟම ඥාතීන් උපරිම 15 දෙනෙකුගේ සහභාගීත්වයෙන් සිදු කළ හැකි. අවමංගල්‍ය උත්සව COVID-19 ආසාදයෙන් නොව මෘතදේහ සඳහා පමණයි මෙම මාර්ගෝපදේශයන්. මෘතදේහ රෝහලෙන් මරණ පරීක්ෂක මුදාහැර පැය 24ක් ඇතුළත ආමංගල්‍ය උත්සව පැවැත්විය යුතුයි. ලබා දී ඇති උපදෙස් වලට අනුකූලව පැමිණෙන පුද්ගලින් ප්‍රමාණය අවම කිරීම සඳහා ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගනිමින් වරකට උපරිම පුද්ගලින් 15කට සීමා කොට එය පැවැත්විය යුතුයි. පන්සල් පල්ලි කෝවිල් වැනි පූජනීය ස්ථාන සාමූහික ක්‍රියාකාරකම් හෝ රැස්වීම් පැවැත්වීමට අවසර නැහැ. බෝඩින් නිවාස ලබා දී ඇති උපදෙස් වලට අනුකූලව පූර්ණ ධාරිතාවයක් සිටිය හැකි. මධ්‍යසාර අලවිසල් උදෑසන 10 සිට රාත්‍රී 6 දක්වා පමණ විවෘතව තැබීමට අවසර තිබෙනවා. සෞඛ්‍ය මාර්ග උපදේශ අකුරටම පිළිපැදිය යුතුයි. හෝටල් විවේකාගාර ලබා දිය යුතු උපදෙස් වලට අනුකූලව ඕනෑම වේලාවක මුළු ධාරිතාවෙන් උපරිම 25ක් පිරෙන ආකාරයට ගනුදෙනු කරුවන් ඇතුළත් කරගත හැකි. දේවාසුරකුම් මධ්‍යස්ථාන පෙර පාසල් පාසල් විශ්වවිද්‍යාල ඇතුළු උසස් අධ්‍යාපන ආයතන උපකාරක පන්ති නැවත දැනුම් දෙනතුරු වසා දමා තිබෙනවා. උත්සව සාද එක්රැස්වීම් ගෘහස්ත එලිමහන් නිවෙස් තුල පැවැත්වෙන සුළු සාද ඇතුළු සියල්ල පැවැත්වීමට අවසර නැහැ. සිනමා ශාලා ළමා උද්‍යාන සැනකෙළි සංගීත සම්දර්ශන වෙරළ තීර සාද පිහිනුම් තටාක පබ් කැසිනෝ රාත්‍රි සමාජ ශාලා ඔට්ටු අල්ලන මධ්‍යස්ථාන සහ ස්වා වසා දමා තිබෙනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න.
අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.